ඔබ මොන වගේ කෙනෙක් කියලාද මේ හිතන්නේ? මෙදිනෝ වලිගේ. වලිගේ කෙනෙක් නයික් වගේ පිඹුරෙක් වගේ. මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් වලිගයක් තියෙන සතෙක් නේ. බලමු මේ සතා මොන වගේද කියලා. පේනවද ඔබට? මෙතන බලපුවම හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න පුළුවන්ද මොන වගේ සතෙක්ද කියලා? දැන් හිතා ගන්න පුළුවන්ද? අත දැක්කම හිතා ගන්න පුළුවන්ද? කේසර සිංහ. කේසර සිංහ. ඔබට බලන්න පුළුවන් කේසර සිංහ. අතනත් ඉන්න එක සිංහේ. මේ යුනිවර්සිටි එක. ජර්මනි තියෙන යුනිවර්සිටි එක. ඉරත් පොඩ්ඩක් පායනෝ. ලස්සන බෑග්‍රවුන්ඩ් එකක්. ඕකේ. ලංකාවේ කේසර සිංහයට මොකද වුණේ? ලංකාවේ කේසර සිංහයට මොකද වුණේ? ඈ? තාමර කේසර ගතිය තියෙනවද? ලොම් හැලිලාද? මොකද්ද වුණේ? ඈ මේ 2022 මේ ජූලි මාසේ ඈ ජූලි මාසේ 9 වෙනිදා දැන් ළඟ එන්න තියෙනවා. ඈ බලමු ජූලි මාසේ 9 වෙනිදා මොකද වෙන්නේ කියලා. ඈ මාධ්‍යවල හැමතැනම පළවෙනෝ මොනාද වෙනවලු වෙනස් වෙනවලු කියලා වැඩක් නැහැ. හලෝ ඔබට කොහමද? Wie geht es euch? Wie heißt du? Ich heiße Neil. Alles klar? Ja, අපි මේ දවස් කීපෙම ජර්මනිය ගැන බොහෝ විස්තර කතා කරා. අධ්‍යාපනය ගැන, බ්ලොක් account එක ගැන, vocational training එකක් ගැන, ඒ වලට වීසා ගන්නෙ කොහොමද? ඈ ඒ අනාදිය ගැන මම කතා කරා. එතකොට මේ වීසා ගන්න තියෙන අපහසුතාවයන්, නැත්නම් ඒ වල ප්‍රශ්න, කොහොමද form එක පුරවන්නේ? ඒව ගැන විවිධා විදියට කතා කරා. අයන්න ආයන්නේ ඉඳලා ඈ අයින්ස් වයිදරයි ෆී එෆම් සෙක් සීබන් 1 2 3 4 ඉඳලා ඈ ආ බී සී ඩී ඊ එෆ් ඉඳලා මේ වීඩියෝ ස්ටිකර් මුල ඉඳලාම ඔබ අගට බැලුවොත් කොහොමද වාක්‍යයක් හදාගන්නේ? අකුසටිව් ඩාටිව් කියන්නේ මොකද්ද? සිංගුල ප්ලූරල් කියන්නේ මොකද්ද? ඒකවචන බහුවචන ඈ නාමපද ඈ සර්වනාම අන්න ඒ වගේ දේවල්. ඒතකොට past tense එකෙන් කොහොමද ජර්මන් වලින් කතා කරන්නේ? Ich habe gegessen. අද මම මේ මොහොතේ කනවා. මම කෑවා කොහොමද ඒක කියන්නේ? Ich habe gegessen. ඈ Ich esse jetzt. Ich esse. දැන් මම Ich habe gegessen. මෙන්න මේ වගේ අනාදිය කතා කරා. Ich heiße Neil. Wie alt bist du? කොහොමද ප්‍රශ්නයක් සකස් කරන්නේ? ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න කොහොමද? ඊට පස්සේ අපි කතා කරා වේ ෆ්‍රාගන් කියලා නේ. වේ බිස්ටු, වස් බිස්ටු, වී හයිස්ටු, වෝය කොම්ස්ටු, කොහෙන් දෙන්නේ, ඔයාගේ නම් මොකද්ද, ඔයා කවුද යන්නේ, ඒ ගැන අපි කතා කරා. මේ විවිධා දේවල් කතා කරා. ජර්මනියට ආවට පස්සේ, යුරෝපයට ආවට පස්සේ හැසිරිය යුතු ආකාරය, නැත්තම් ඒ කතාබහ කරන ඒවා. ඊට පස්සේ කොහොමද account එකක් අරින්නේ? ඊට පස්සේ වීසා ගන්නෙ කොහොමද? apartment එකක්, hostel එකක් හොයාගන්නේ කොහොමද? මේ සම්බන්ධව අපි කතා කරා. මේ කොච්චර කතා කරත් වැඩක් නෑ. මේ මිනිස්සු අපේ ස්ටුඩන්ට්ස්ලාට බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට රට දාලා යන්න කැමති. නමුත් ඔවුන්ට රට දාලා යන්න කැමති වුණාට වැඩක් නෑ. ඔවුන්ගේ උනන්දුව හීනමාන වෙලා. මේ පිටරව මේ ජර්මනිය වගේ රටකට නේ දැන් දියුණු වුණාට 1945 වැටිලා හිටියේ. අවුරුදු 12ක් වැටිලා හිටියේ. ගොල බොහොම අමාරුවෙන් මේ තත්ත්වයට ආවේ. ඒක අද ලංකාවටත් වේගෙන යනවා. ලංකාවටත් වෙන්නේ ඔකම තමයි. අඩුම ගානේ අවුරුදු 7ක් නැත්නම් 10ක් නැත්නම් 12ක් යනකම් නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි හේතුව? තමන් වෙනස් වෙනකම් කිසිවක් වෙනස් වන්නේ නැත. සෝලංග බිස් ඩු ඩා බිස් වෙර් ඩු බිස් wenn du es nicht von davon rauskommt wenn du dich nicht verändert ඔබ වෙනස් වෙන්නේ නැති වෙනකන් ඔබට කිසිම
සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඔබ විකල්ප මාර්ග හොයන්න ඕනේ. විකල්ප මාර්ග හැම ප්‍රශ්නයකටම විකල්පයක් තියෙනවා. ඒ විකල්ප මාර්ග හොයාගෙන තම තමන් තමන්ගේ දේවල් කරගන්න ගමන් මේ රජයවත් මේ පාලකයවත් ඔබට උදව් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඕකේ. මම දැන් කතා කරන්න හදන්නේ ඕක නෙමෙයි. මම කතා කරන්න කැමති වෙනින්දයක් ගැන. මොකක්ද ඒ වෙනින්දේ? මම එක වීඩියෝ එක කතා කරා මට බොහොම කනගාටුයි මට රිදුනා ජර්මන් ජාතිකයෝ දැන් ෆ්ලයිට් වල බුක් කරලා තිනවා ඒගොල්ලෝ ජූලි මාසේ අගෝස්තු මාසේ මෙහි හොලිඩේ ස්කූල් හොලිඩේස් ඒගොල්ලෝ පිටරට යනවා ඒ කාලෙට ඒක මැලේසියා වෙන්න පුළුවන් ලංකා වෙන්න පුළුවන් තායිලන්තේ වෙන්න පුළුවන් ඒව මෝල්ඩිව්ස් වෙන්න පුළුවන් ඒ වගේ එහෙම යන අතරේ ඒගොල්ලෝ තෝරගන්නවා මේ කොටසක් ලංකාවට යන්න ඒකල බුක් කරන්නේ සාමාන්‍යයෙන් මාස 6කට ඉස්සෙල්ලා තමයි බුක් කරන්නේ. ඒතර මාස 6කට ඉස්සෙල්ලා බුක් කරපම ඕන්ට හොඳ ෆ්ලයිට් ටිකට් එකක් ගන්න පුළුවන් ලාබෙට. මොකද හැම පවුලකම ළමයි දෙන්නෙක් ඉන්නවා. වයිෆ් එක්ක අඩුම ගානේ 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් තමයි ලංකාවට එන්නේ. ඉතින් අන්න ඒ ගැන තමයි මම ඔබට කතා කරන්න යන්නේ. දැන් තියෙන ජර්මනියේ තියෙන සිටුේෂන් එක මොකක්ද? ඒ ගැන කතා කරන්න යන්නේ. එහෙනම් තව ටිකකින් හම්බෙමු. මම වෙනින් තැනකට යනවා. ඔබට පොඩි ඒ ප්ලේස් එක පොඩ්ඩක් පෙන්වන්න එතනදී ඊටු ටික කතා කරමු මම මේ දවස්වල රිසර්ච් එකක් කරනවා මොකද කරන්නේ රිසර්ච් එක මේ ටුවරිසම් සම්බන්ධව මෙහි පවුලක් ජර්මන් පවුලක් මොන මාසෙද නිවාඩු වලට යන්නේ පොඩි ළමයි ඉන්නවා නම් නැත්නම් පාසල් යන ළමයි ඉන්නවා නම් නිවාඩුවට යන්නේ ජූලි මාසේ අගෝස්තු මාසේ ඊට පස්සේ ක්‍රිස්මස් වලට හොලිඩේ දිනන December maase meegollu 18 passe tamai meegollunta niwaadu hambenne. Habai 4 wenda 5 wenda 6 wenda wenakota January aapahu enno. E flight ehema hari gana. Hotel ekkama hari gana. Lankawa season eka ekaali. E kese wedath mama research karana meegollu mona maase de yanne, kawadda fly karanne, mona airline ekin de yanne, kee dine ki yanawada, mokadda thoraganna e flight eke economy da, business da මේ සම්බන්ධව මම රිසර්ච් එකක් කරනවා. එතකොට මේගොල්ලෝ විකල්පයක් ඇටියට හැමත ඒකට කියනවා plan B කියලා. plan B ජර්මන් වලින් කියන්නේ. ඒ කියන්නේ ලංකාවට යන්න කැමති වගේම ඒක හොයන ගමන් ඔවුන් හොයන විකල්ප මාර්ගයක් ඇටියට තායිලන්තේ, වියට්නාම්, මැලේසියාව, නැත්නම් මෝල්ඩිව්ස් මෙන්න ඒ වගේ 3-4ක් එක තමයි ඔවුන් තීරණයකට එන්නේ. මේ පාර අපි හොලිඩේ කරන්නේ අහවල් රටේ. ඈ වියට්නාමේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණොත් අපි තායිලන්තෙට යනවා. තායිලන්තේ ප්‍රශ්නයක් තිබුණොත් අපි මෝල්ඩිව්ස් යනවා. මෝල්ඩිව්ස් ප්‍රශ්නයක් තිබුණොත් අපි මැලේසියාවට යනවා. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රශ්නයක් තිබුණොත් අපි තායිලන්තෙට යනවා. මෙහෙම තමයි මේගොල්ලෝ ඕගනයිස් කරන්නේ. එහෙම ඕගනයිස් කරලා මේගොල්ලෝ බුක් කරනවා ෆ්ලයිට් එකක්. ඈ පැකේජ් ටුවර්ස් නැත්නම් ඉන්ඩිවිජුවල් හෝටලෙත් එක්ක නැත්නම් හෝටලේ නැතුව ඒගොල්ලෝ බුක් කරනවා ජනවාරි. ඒ කියන්නේ ජූලි යනවනේ. ඒ කියන්නේ මාස 6කට ඉස්සෙල්ලා බුක් කරපුවම ටිකක් ලාභයි. එතකොට එක්කෙනෙක්ට යුරෝ 40ක් නැත්නම් 50ක් ලාභ නම් 4 දෙනෙක් කියන්නේ යුරෝ 200ක්. ඉතින් ඒක නිසා මේ විදිහට තමයි ඒගොල්ලෝ බුක් කරන්නේ. ඒගොල්ලෝ වේලාසනින් බුක් කරනවා. මොකද ඒගොල්ලන්ට අවුරුද්දේ සැරයක් දවස් 28ක් නිවාඩු දිනනවා. ඒ දවස් 28න් ඒගොල්ලෝ ප්ලෑන් කරනවා මේ දවස් 28 කොහොමද ප්‍රයෝගික කරගන්නේ කියලා. එහෙම ප්‍රයෝගික කරගෙන මේ දවස් සුමාන 3ක් ලංකාවට යන්න ඒගොල්ලෝ සූදානම් කරනවා. ඉතින් මේ ජූලි මාසේ 2022 මට හම්බුණා බොහෝ අය ඒගොල්ලොන් එක්ක මං කතා බහ කරලා මං නවත්ත ගත්තා කැන්සල් කරන්න එපා. තව පොඩ්ඩක් ඉවසන්න. තව පොඩ්ඩක් ඉවසන්න කියලා. දැන් ඒ ඉවසන්න කියපු කාල වේලාව දැන් සුමාන දෙකක් ගිහිල්ලා. දැන් අයිමත් ඒ අය මට කතා කරලා කිව්වා ඔය ලංකාවේ එක්කෙනෙක් නිසා මට දැනගන්න කැමතිද ලංකාවේ සිටුේෂන් එක මොකද්ද? මට මෙහෙම සහතිකයක් දෙන්න බෑ. මොකද ලංකාවේ ඇවිල්ලා ස්ථීර නැහැ. ස්ථීරභාවයක නැහැ. එතකොට ඒ ස්ථිරභාවයක් නැති වුණාම අපිට මෙහින් පිළිතුරක් දෙන්න බෑ. අපි කොච්චර කිව්වත් ලංකාවට කොච්චර මිනිස්සු ආදරේ වුණත් කැමති වුණත් ලංකාව කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. ලංකාවේ තියෙන ප්‍රශ්න දිහා මීඩියාවල බලනකොට ඒගොල්ලෝ කැමති නැහැ ලංකාවට එන්න. මීඩියා තියෙන එක හොඳයි. මීඩියාවල ප්‍රශ්න ගැන කතා කරන එක හොඳයි. මොකද හේතුව? නැත්තම් මේ මිනිස්සු අනාථ වෙනවා. නොදුනුවත් ඇවිල්ලා එයාපෝට් එකෙන් බහිනවා බැහැලා සර්ප්‍රයිස් වෙනවා. මොකද්ද සර්ප්‍රයිස් එක? බස් එකේ යන්න විදියක් නැහැ ඩීසල් නැහැ. එතකොට එයිද ලංකාවට? කොළඹ ඉඳලා නුවරට යන්න පේරාදෙණියට යන්න කැමති ට්‍රේන් එකේ යන්න පුළුවන්ද? ඩීසල් නැහැ.
දවල්ට ෆෝන් එකක් ලෝඩ් කරන්න පුළුවන්ද? කරන්ට් එක නැහැ. Wi-Fi යන්න පුළුවන්ද? කරන්ට් එක නැහැ. හෝටලේ 4 stars 5 stars බුක් කරාට වැඩක් තියනවද? වැඩක් නැහැ. ඇයි? AC එක වැඩ කරන්නේ නැහැ කරන්ට් එක නැති නිසා. විවිධාකාර ප්‍රශ්න මට ඕගලන්ට දැන් පැය දෙකක් තිස්සේ මේක කියන්න පුළුවන්. ඈ කෑම ප්‍රශ්නයක් නැහැ. හෝටල් වල කෑම දෙනවා ගාන වැඩි වුණත් උන්ට කන්න තියෙනවා. නමුත් මේ ඩීසල් පෙට්‍රල් ප්‍රශ්න නිසා ගෑස් එකත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඇයි බොහෝ හෝටල් වල හුඟක් බොහෝ විට වියන්නේ උයන්නේ කෑම පිළියෙල කරන්නේ කරන්ට් එකෙන්. ගෑස් නැති වුණත් ඒගොල්ලන්ට විකල්ප මාර්ගය කරන්ට් එක තියෙනවා. එතකොට පොඩි පොඩි හෝටල් වල එළියෙත් කිචන් තියෙනවා. ඒවා දරවල් නුත් උයන්න පුළුවන්. ඕකේ අපි මේ කතාව පැත්තකට දාමු. දැන් මේ අලුත් ඇමතිවරයා ඇවිල්ලා මෙහෙම කියනවා. අපි ආරාධනා කරන්න යනවා මුළු ලෝකෙම ඉන්න සංචාරකයන්ට ලංකාවට එන්න කියලා. මොකද ලංකාවේ ඇවිල්ලා හරිම ලස්සනයි හරිම අලංකාරයි. ඒකට කියනවා ඉස්සර කිව්වේ මුතු ඇටය කියලා. මම දන්නේ නැහැ දැන් මුතු ඇටය කොහොමද කියලා. ඈ එතකොට මේ ඉන්දියාවේ මුතු ඇටයක් කියලා තමයි කිව්වේ. මේ කතාවක් තියෙනවා මෙහෙම. මොකද කතාව? අවුව නිසා හරි අමාරුයි. ඒ කතාව තමයි රටක් හරිම ලස්සනයි. සමහර රට මම දැන් නම කියන්නේ නැහැ. ඒ රට හරිම ලස්සනයි. ඒ රටේ මිනිස්සු නැත්තම්. ඒ රට අලංකාරයි රටේ මිනිස්සු නැත්තම්. ඒ වගේම ලංකාවට කියනවා ඒ ජර්මන් ජාතිකයා මම එයත් එක කතා කරා. එයා මට කියනවා ලංකාව හරිම ලස්සන රටක් මේ දේශපාලඥයෝ නැත්තම්. තේරුණා? ඈ ශ්‍රී ලංකා is an schönes land. Schönes Land. Aber wenn die Politiker nicht wäre, wenn die Politiker nicht wäre, Sri Lanka ist ein schönes Land. Pehadili. Ithin menne me wage dewal. Okay. Dan me amithiwaraya kiyenawa api me Lankawata bohu ayawa genna ganna aasawen inna. Kamatten inna. Ekata ohu piliyamak karana. Mokadda me piliyama? දැන් මං කීප දෙනෙක්ගෙන් එක කතා කරා. ඒගොල්ලෝ දැන් ඒ ජර්මන් ජාතිකයෝ ඔවුන් බුක් කරපු ෆ්ලයිට් ඔක්කොම කැන්සල් කරන්න යනවා. මම ඒගොල්ලොන්ගේ ඇහුවා මොකද්ද ඕගොල්ලොන්ගේ හේතු? මං හේතු ටිකක් කියන්න. ඒගොල්ලෝ සමහර අය ඉන්ඩිවිජුවල් බුක් කරපු ඒවා, සමහර ඒගොල්ලෝ පැකේජ් ටුවර්ස්. ඒගොල්ලෝ බයයි ඒගොල්ලෝ එයාපෝර්ට් එකට ආපුවම වාහනයක් නැති වෙයි කියලා යන්න. නුවරට යන්න බැරි වෙයි කියලා. මාතර පැත්තට නැත්නම් හික්කඩුවට උණ වටුර පැත්තට යන්න බැරි වෙයි කියලා. සාමාන්‍ය ට්‍රාන්ස්පෝර්ට් වල ඒගොල්ලෝ දකින්නවා මිනිස්සු එල්ලිලා යනවා, පොර කාලා යනවා. එහෙම ඒගොල්ලන්ට යන්න කැමති නෑ නේද? ඒක ප්‍රශ්න. එතකොට මම කතා කරා කරන්ට් එක ගැන, ඩීසල් එක ගැන, පෙට්‍රෝල් එක ගැන, මෙන්න මේ වගේ යනාදි විය. ඒගොල්ලෝ මගෙන් අහනවා එහෙම වාතාවරණයක අපිට ලංකාවට ගියාට අපිට ප්‍රයෝජනයක් තියනවාද? මොකද ලංකාවට වැඩිය හොඳ රටවල්, ලස්සන රටවල් තියෙනවා. ඒක තායිලන්තේ වෙන්න පුළුවන්, මැලේසියා වෙන්න පුළුවන්, කොරලම්පෝ වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා මම මේ අලුතෙන් ආපු ඇමති කියපු එකක් අදාළ කරගෙන කතා කරන්නේ. එහෙම වුණාම අස්ථාවරභාවය තිබුණාම කවුරුත් ලංකාවට එන්නේ නැහැ. මේ මීඩියා වලින් මේගොල්ලෝ කියනවා මීඩියා වලින් මේ නැති අර්ථ දේවල් යවනවා. නැති අර්ථ නෙමෙයි යථාර්ථය ද මීඩියා වලින් යථාර්ථය ගැන කතා කරන්නේ නැහැ කියන්නේ නැහැ තමයි. පෝලිං වල මිනිස්සු ඉන්නවා බවුසර් එක එන වෙලාව දන්නේ නැහැ. බවුසර් එක පිටත් වුණාම සෙට් එකට කතා කරලා කියන්න බැරිද අපි දැන් පිටත් වුණාද අපි තාම මිනිත්තු 45කින් එනවයි කියලා නැත්නම් පැයකින් එනවයි කියලා. එහෙම සැලස්මක් නැහැ. එතකොටයි මිනිස්සු පොලිමෙ ඉන්න ඕනේ එච්චර. ඈ ආවා බවුසර් එක බෑව බාන්න යනවා මිනිත්තු 20ක් 30ක් විතර. ඈ 6-10 නේ ලීටර් 6-10 නේ මේ දානවයි කියලා කියන්නේ. එහෙනම් එන්න පැය එතනට ඒක බාලේ වර වෙලා ඒක පම්ප් කරලි වුණාට පස්සේ පෑය දෙකයි. ඒතර මිනිස්සු උන්න ඕනේ වැඩිම උනත් පෑය තුනයි. දවස් එකමාරක් නෙමෙයි දෙකක් නෙමෙයි. මෙන්න මේ වගේ. එතකොට මේ සෙඩ් එකේ අයිති අයට බැයිද කතා කරලා කියන්නේ මට කවද්ද හම්බ වෙන්නේ කියලා. ඒතර ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ප්ලෑන් එක බලලා කියනවා අපිට තියෙන්නේ ලීටර් 40,000යි. ඔයාගේ 6,000 අපිට දෙන්න විදියක් නැහැ. ඒතකොට මිනිස්සුන් ඉන්ෆෝම් කරාම එතනින් කතාව ඉවරයි. තව කතාවක්. දැන් මිනිස්සුන්ට පෙට්‍රල් තියනවලු ඩීසල් තියනවලු දෙන්නේ නැහැ. ඕකනේ චෝදනාව. එතකොට බෑද මේ පොලිසිය රාලාමි කෙනෙක්ට යුනිෆෝම් එක ඇඳලා නිත්‍යානුකූලව අයිතිකාරයට කතා කරලා කියන්න ගේන්න අර අර මනින මේවක අර ඇලුමිනියම් දෙයකටද ඒක බස්සලා පෙන්නන්නේ ඒක බස්සලා පෙන්නුවා මිනිස්සු යනවා මේක කරන්නේ නැහැ නේ. ඇයි කරන්නේ නැති හේතුව?
ඇයි පැට්‍රෝල් තියෙනවා ඩීසල් තියෙනවා කියලා මිනිස්සුන්ගේ මනසට මේක යනවා. ඒක නිසා ඔවුන් යන්නේ මුන් කවදා මේ කොයි වෙලාවෙ හරි මේගොල්ලෝ තව කෙනෙකුට දෙයි. ඒක නිසා අපිත් ඉන්නවයි කියන හැඟීම මත ඈ දැන් අවශ්‍ය සේවයට ඒ කියන්නේ මේ මොකද ඒකට කියන්නේ අත්‍යවශ්‍ය සේවය උදෙසා පැට්‍රෝල් දෙනවලු. එතනත් හොරමගරි ඔක්කොම අතට අහ වුණානේ. මේක ක්‍රමවේදයක් නෑ. මේක කියනවා විතරයි. මේවා වචන විතරයි. සිස්ටම් චේන්ජ් කුවට සිස්ටම් එක චේන්ජ් වෙලා නෑ. ඊට පස්සේ මම දැන් මේ රිසර්ච් එක කරන ගමන් ටුවරිසම් ගැන, රටවල් ගැන, කවදද බුක් කරන්නේ, කවදද යන්නේ, කොච්චර කාලයක් ඉන්නවද, හාෆ් බෝඩ්ද, බ්‍රෙක්ෆාස්ට් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට්ද, හෝටල් දෙක තුනක් මාරු වෙනවද, මේගොල්ලෝ ක්ලාසික් ටුව කියන එක ඒකට සම්බන්ධ වෙනවද, මොන ආයතනෙන්ද බුක් කරේ, මොන ෆ්ලයිට් එකෙන්ද බුක් කරේ, මේ අනාදී මම රිසර්ච් කරගෙන යනකොට මට කීප දෙනෙක් හම්බුණා, මුණ ගැසුණා. මේ අලුතෙන් ආපු අමාත්‍යවරයාත් ඒ ගැන කතා කරා. ඒගොල්ලෝ කැමතිලු ලංකාවේ මේ ලංකාවේගුණට ආරාධනා කරන හෝම් ඔෆිස් වල වැඩ කරන කට්ටිය. කාවද? හෝම් ඔෆිස් වල ජර්මනියේ ගෙදර ඉඳලා වැඩ කරන කට්ටියට එන්න කියලා ලංකාවට ඒගොල්ලන්ට ලාබෙට කාලා බීලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ලංකාවේ ඉඳලා වැඩ කරගන්න පුළුවන් කියලා. මම ඒ අදහසට හරිම එකඟයි. හරිම ආසයි. නියමයි. කියලා වැඩක් නැහැ. හොඳ අදහසක්. දැන් මට මේ හෝම් ඔෆිස් වැඩ කරන කීප දෙනෙක් හම්බුණා. මම කිව්වා මෙහෙම ඇමති කෙනෙක්පත් වුණා මේ ළඟදී මේ ජූලි මාසේ 2022 ඔහු හුඟක් උනන්දුවෙන් යමක් කරනවා. ඒ නිසා ඔබ කැමති නැද්ද ලංකාවට ගිහිල්ලා එහි ඉඳගෙන ජොබ් එක කරන්න? කීප දෙනෙක්ගෙන් මම කැමති වුණාම එක පයින්ම මේගොල්ලෝ කැමති වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහි ඉන්ටර්නෙට් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉන්ටර්නෙට් තිබුණත් සිග්නල් නැහැ. ඒ දෙකම තිබුණත් වැඩක් නැහැ, කරන්ට් එක නැහැ. ඒකට විකල්පයක් අපි හරි ගස්සන්න ඕනේ. ඒක කතා කරන ගමන් අපි කියන්න ඕනේ මම යම්කිසි යෝජනාවක් ගේනකොට මම මොන හරි සැලැස්මක් කතා කරනකොට මම පසුබිම බලන්න ඕනේ. පසුබිම මොකද? පසුබිමේ මොකද්ද වෙන්නේ? ඈ පසුබිමේ ඉන්ටර්නෙට් එක තිබුණත් සිග්නල් නැහැ. එන ඒ පසුබිම මම හරි ගස්සන්න ඕනේ. දැන් ඔහුට සමහර ඒගොල්ලන්ට මම දන්නේ ප්‍රදේශයේ 90. ඒක අනුරාධපුරේ වෙන්න පුළුවන්, ඔය කොළඹාවට වෙන්න පුළුවන්. කොළඹාවට සිග්නල් නැහැ. ගම්බද නෙමෙයි, ඉස්සර අර ගස්වල නැග්ගේ ළමයි. ඒක විතරක් නෙමෙයි. ඉතින් ඒක නිසා එහෙනම් පසුබිම හරි ගස්සන්න ඕනේ. එහෙම හරි ගස්සල ඉවර වෙලා තමයි අපි මිනිස්සුන්ට ආරාධනා කරන්න ඕනේ. ඒතොර අපි 100% ගැරන්ටි එකක් දෙන්න ඕනේ. ඇයි? කම්පැනි තියෙනවා. ඒ කම්පැනි වල හෝම් ඔෆිස් වැඩ කරන ඒගොල්ලෝ ඒ පෑ අටම ඔන්ලයින් එකේ ඉන්න ඕනේ. ඒක නොකඩවා වැඩ කරන්න පුළුවන් විදියට ඒ ඔන්ලයින් සිස්ටම් එක හැදිලා තියෙන්න ඕනේ. ඒතොර කරන්ට් එක තියෙන්න ඕනේ. එතකොට ඔබ දන්නවා දේසුගුණිය ඇවිල්ලා 30% දවසකට. එතකොට ෆෑන් එකක් ඕනේ නැද්ද? AC එකක් ඕනේ නැද්ද? ඉතින් මේ අය ආපුව මේගොල්ලන්ට පුරුදු නෑ මෙහෙම රස්නේ. රස්නේට ආසුණාට ඒක වැඩ කරනකොට ජොබ් එක කරනකොට කම්ෆර්ටබල් වෙන්න ඕනේ. දාඩි දාගෙන පුළුවන්ද මේ ජොබ් එක කරන්න? මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. පැහැදිලිද? දැන් මං හිතනවා දැන් ඇති කියලා. ඒක නිසා මමත් ආසයි බොහෝ අයට කතා කරලා කොහොම හරි ලංකාවට එවන්න. එතකොට ඒගොල්ලොන්ගේ ඩොලර් ටික නැත්නම් යූරෝ ටික නැත්නම් ස්ටර්ලින් ටික නැත්නම් ස්විස් ෆ්‍රැන්ක් ටික ලංකාවට එනවා. හොඳ නැද්ද? හොඳ අයිඩියා එකක්. නමුත් පසුබිම හරි ගස්සන්න ඕනේ. එතකොට අපිට කියන්න බෑ හොඳටම තියෙන්නේ මේ බම්බලපිටියේ කියලා. බම්බලපිටියේ අපාර්ට්මන්ට් එකකට දෙන ගාන දුන්න මේ මිනිහට පඩියේ ඉතුරු වෙන්නේ නැහැ. කැම බීම කෙසේ වෙතත්. තේරෙනවා? එතකොට වාහනය මේ වාහනකින් යන්න බෑනේ. ඔය ඔය අපි කිව්ව බම්බලපිටිය කොළපිටිය නම් ওই পেমেন্ট එක හොඳට හදලා තිනවා. අපි කිව්ව දැන් උණ වටුනේ නැත්නම් හික්කඩු ඉන්නවා. পেমেন্ট එකක් තියෙනවද? পেমেন্ট එකක් තියෙනවද යන්න? ඈ পেমেন্ট එකේ බස් එක යන්නේ. මිනිස්සු යන්නේ পেমেন্ট එකේ බස් එක යන්නේ পেমেন্ট එක. পেমেন্ট එකක් කියලා දෙයක් නැහැ. උණ වටුනේ තියෙනවද? නැහැ. වැලිගම තියෙනවද? නැහැ. ඈ ඔබ ගිහිල්ලා බලන්න. මම මේ බොරුවක්ද කියන්නේ කියලා. ඒගොල්ලම කියන කතා වලින් මම මේ කියන්නේ. මමත් හැමදැනම ගිහිල්ලා නැහැ. ඉතින් මෙන්න මේක තමයි වාතාවරණය. මේක තමයි දැනට තියෙන වාතාවරණය. මේ මේවලට විකල්ප නැහැ. මේවලට මේ හැමෝම නිකන් එක එක ඒවා මේව කරනවා. නමුත් ඒවල ප්‍රගතියක් නැහැ. ඒවල මේ ප්‍රතිසංස්කරණයක් නැහැ. පැහැදිලිද? එහෙනම් මම මෙතනින් නතර කරනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේක අවශ්‍ය කෙනෙක් එක්ක ෂෙයා කරන්න. එහෙනම් ඉෂ් වුන්ස් ඩි ඇලස් ගූට. ඕල් ද බෙස්ට්. බී කෙයාර්ෆුල්.